නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුල ආන්දෝලනාත්මක කතා මවන මදුමාදව අරවින්ද ඔබට හුරු පුරුදු චරිතයක් කිව්වත් හරි ඉතාමත් ජනප්‍රිය ගීත කිහිපයක්ම ගායනා කර තිබෙන ඔහු සුපිරි රංගන ශිල්පියෙක්ද වෙනවා. ඉතින් මදුමාදව දේශපාලනයනුත් සමුගෙන මේ වෙද්දි නිහඬ ජීවිතයක් තමයි ගත කරන්නේ. අපි මේ කියන්නට යන්නේ මදුමාදව හදිසියේ ඔහුගේ මුහුණු පොතේ දැමූ ආන්දෝලනාත්මක සටහනක් ගැනයි. ඒ මදුමාදව හදිසියේම විදේශගත වුණා කියන ආරංචියක් ඒගෙන ඔහු ඔහුගේ මුහුණු පොතේ ලියා තිබුණේ මේ විදිහටයි. මා ඉතින් යන්න යනවා. දුන්න ආදරයට ස්තුතියි. කටුනායක ගුවන් තොටුපළට ආපු මගේ උන් බදා වැළඳගෙන අඬමින් හිනා වෙමින් මට සුබ පැතුවා. සමහර උන් මූණ දුන්නේ නැහැ. පැත්තකට වෙලා හොරෙන් බලාන හිටියා. උණ්ඩ මගේ ගාවට දුවන් එන්න වගේම මගේ උන් එකියන් ගාවට ආය දුවන් යන්න හයියක් තිබුණ නැහැ. මම යන්නම් කියලා යන්න පටන් ගත්තා. අඩියක් අඩියක් තියෙනකොට පපුව හරි බරට දැනුණා. ආපහු හැරිලා බැලුවේ නැහැ. මගේ උන්ගේ මූණ වල තිබ්බ හිස්කම මාව කෑ ගහලා අඬවන නිසා. ගොඩක් අය ඇවිත් හිටියා මට සමු දෙන්න. මං හිතුවේ අන්තිම මොහොතේ ශ්වේතා එයි කියලා. දුව ආවේ නැහැ. මම ඒකට තරහ නැහැ. ආපු හැමෝටම hina වෙලා එහෙනම් මම යන්නම් කියද්දි පපුව කඩාගෙන වැටුණා. මට ඇහුණා හූල්ලන සද්දේ. මම ඉක්මනින් අනිත් පැත්ත හැරුණේ ඉක්මනින් උඹලව දාලා යන්න ඕන හින්දා නෙවෙයි. ඇස් දෙකෙන් එළියට පුපුරන්න දඟලන කඳුළු උඹලට නොපෙනෙන්න. ඈත අන්තිම කෙළවරට යනකම් හැරුණේ නැහැ. මම පොඩි දරුවෙක් වගේ ඉකි ගස ගසා ඇඬුවා. ඈතට අරන් යන්න බැරි තරම් ආදරේ කන්දක් මට දුන්න හැමෝම එක සැරයක් බදාගෙන මම අවසන් වරට මාව පෙනෙන කවුළුව ළඟදී හැරිලා මාව ඇරලන්න ආපු උණ්ඩ අත් දෙක උස්සලා වැන්දා. උඹලා දැක්කද මං උඹලට වැන්දා. මට ආදරේ මගේ උණ්ඩ මං හරි ආදරෙයි. උඹලට දැනුණාද ඒ ආදරේ? මට වෙන මොකවත් නෙවෙයි තිබ්බ හයිය. මගේ රටේ මිනිස්සු මට දුන්න ආදරේ. මට දුන්න නම කන බත්ටටයක් ගානේ මං හිතනවා. මට මාව දුන්නේ නුඹලා. එහෙනම් ඔන්න මම ආයෙමත් මගේ උන්ට දීලා මම යනවා මාව හොයාගෙන. කියාපල්ලා මට ආදරේ මට හිතවත් මගේ උන්ට එකියන්න මම යන්නම ගියා කියලා. ඇස් දෙකෙන් විදින කඳුළු ඈතට උන්ට පෙනුනේ නැහැ. ඒත් උන් කෑ ගහලා මදුව වරෙන් ආයේ කියලා කියද්දි මම දැක්ක ආපු සෙනඟට මුවා වෙලා දෙන්නේ හොරෙන් මගේ දිහා බලන් ඉන්නවා. ඒ කට්ටිය අස්සෙන් මගේ අම්මා තාත්තා හැංගිලා හොරෙන් මගේ දිහා බලන් හිටියා මහා ආදරෙන්. මං කෑ ගහලා කිව්වා මං හරි ආදරෙයි කියලා මගේ උන්ට. සෙනඟ අස්සෙන් මං දැක්ක එක රුවා සෙනඟ පීරගෙන මාව හොයාගෙන. අනේ ඇය ඇවිත් මගේ ලේ ටික මාව බලන්න ඇවිත්. මට හිටගෙන ඉන්න බැරි වුණා. කටුනායක අවසන් කවුළුව මම හයියෙන් අල්ලගත්තා. මගේ අතේ තිබ්බ ගමන් මල්ල මට අතහැරුණා. මම දන ගැහුවා සෙනඟ පීරගෙන ආපු ලස්සන බෝනික්කෙක් දිලිසෙන ඇස් දෙකක් එක්ක හති දාගෙන දුවගෙන ආවා. ඒ කටහඬ මට මතකයි. මයි දුවේ තාත්තා ඇය අමාරුවෙන් කෑ ගහලා මට කිව්වා. ඔව් පුංචි ශ්වේතා ඇවිත් රෝස පාට ගවුමක් ඇඳන්. ඇගේ අතින් අල්ලන් හිටියා ඇගේ අම්මා. ඒ දෙන්නව මං අත් දෙකෙන් අල්ලගෙන හිටියා. මගේ සීනි බනිස් මහත්තයා ඔයා කොහෙද යන්නේ ඇ ඇහුවා. මට ඇහැරුණා. හීනේ ඉවර වුණා. මම නැගිටලා සීනි බනිස්ට ආයෙමත් සුබ පතලා දැක්ක හීනේ ඔන්න ලිව්වා. දුක් වෙන්න කිසි දෙයක් නැහැ. ජීවිතය කියන්නේ ගමනක්. ආදරණීය ගමනාන්තයක් කියන්නේ සැපක්, සතුටක්, දරා ගැනීමක්, සැමරීමක්. අවසන් ගමනාන්තය කියන්නේ ඔබට. ෆයිනල් ඩෙස්ටිනේෂන් ඊස් යූ. ඔබව හමු වෙනකල් ගමන් කරන්න. ඔබව හමු වුණු පසු ඔබට දැනේවි ජීවිතය කියන්නේ සැපක්. ඕනේ නම් වෙනස් කළ නොහැකි අතීතය අතාරින්න. වෙනස් කළ හැකි අනාගතය ආදරෙන් අල්ලගන්නම්. තමන්ව අතාරින්න එපා. ලෝකේ කොහේ හිටියත් තමන්ව ආදරෙන් අල්ලගන්න. ඔබට සුබ නවවසරක් වේවා. මදුමාදව බොරු හීනවින්ද. එහෙම තමයි ඒ කතාව මදුමාදව කියලා තිබුණේ. ඉතින් ඒ කතාව මුලින් කියවගෙන යද්දී අපට ඇත්තටම හිතුනේ මදුමාදව රට දාලා ගියා වෙන්න ඇති කියලා. නමුත් අවසානයේ ඒ සියලු සිතුවිලි බොරුවක් බවට පත් කරමින් මදුමාදව අපූර්ව සමච්චලයක් තමයි ඒ කරලා තිබුණේ. ඉතින් මදුමාදව අපට සුබ පැතුවා වගේම අපිත් ඔහුට සුබ නව වසරක් වේවා කියලා සුබ පැතුමු. අපේ channel එකට subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. बेल बटन एक्टिव करो अपने चैनल एक नवतम वीडियो गेन ओबट एसएनइन दनगनी में है क्या वाला बेनो